අවසරයි අපේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අවසන් වරට අපට පැහැදිලි කළා අපි මේ සතර මහා ධාතුවට රැවටෙන හැටි. අපේ ස්වාමීන් වහන්ස දැන් බොහෝ දෙනා දිව්‍යතල සැපයි කියලා කියනවා. ඒ නිසා බොහෝ දෙනෙක් අරමුණු කරනවා දිව්‍යතලවල උත්පත්ති ලබන්න. දිව්‍යතල සැපයි සැපයි කියලා අපි කිව්වත් දිව්‍යතලවලත් බිය සහ සැක කියන කාරණා තියෙනවා නේද ස්වාමීන් වහන්ස? ඒ මනුස්ස ලෝකයට අදාළව කාමයන් යම් තැනක තියෙනවා නම් කාමයේ තියෙන තැන අනිවාර්යයෙන්ම බිය තියෙනවා. ලෝභ ද්වේෂ මෝහ තියෙනවා. සිල්පද බිඳි තියෙනවා. ඒක දෙවියන්ට කියලා වෙනසක් නැහැ. මනුස්ස ලෝකයට අදාළව දිව්‍ය ලෝක දකින්න. තේන්න? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ සතර සටිපට්ඨානයන් නොවැඩීම නිසා මිනිසයා දිව්‍යතල රැවටෙන ආකාරයෙන් ජීවිතයට එකතු කරගන්නවා කියලා. දිව්‍යතල කෙරේ රැවටෙනවා කියනවා. දිව්‍යතල මුලාවෙන් ගන්නවා කියනවා. තුසිතේ යාමයේ නිම්මාන රතේ පරිණිමිත වසවත්තේ තාමසින්සේ තාතුර්මා රාජිකය මගේ කරලා ගන්නවා කියනවා. ඒවැයි සැප නිත්‍යයි කියලා ගන්නවා කියනවා. ඒ සැප තුල මම ඉන්නවායි කියලා දකිනවා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය තුසිතේ යාමයේ නිම්මාන රතේ පරිණිමිත වසවත්තේ ඔය ශාස්ත්‍රීය දිව්‍යතල හයේ නෝනා අපි කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා කියලා. ඒ කල්ප ගණන් ජීවත් වුණත් ඒ දිව්‍යතල නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා. කල්ප විනාශයක් සිද්ධ වෙලා ඉරවල් හතක් පායලා මුළු පෘථුවියම ගිනි ගන්න කාලෙට ওই දිව්‍යතලත් හිස් විමාන බවට පත් වෙනවා. තේන්න? අරක්ම කල්ප විනාශය සිද්ධ වෙලා 6 වෙනි ඉරේදී මුළු විශ්වයම දුමෙන් වැහිලා යද්දී ওই දිව්‍යතලුත් සියල්ලම දුමෙන් වැහිලා යනවා. තේන්න? ඒ නිසා ඒ අනිත්‍ය වූ දිව්‍යතල අපි නිත්‍ය වශයෙන් ගන්නවා කියලා. මම තුසිතේමයි ඉපදෙන්නේ. මම යාමේමයි ඉපදෙන්නේ. මම තෞතිසාවෙමයි ඉපදෙන්නේ. මම පරිණිම්මිත වසවත්තේමයි ඉපදෙන්නේ. මේ දිව්‍යතලයේමයි සැප තියෙන්නේ. මේ දිව්‍යතලයේමයි සුන්දර. මේ දිව්‍යතලයේමයි සුන්දර දිව්‍යාංගනාවෝ ඉන්නේ. ඒ වගේ මේ දිව්‍යතල රැවටීමෙන් ගන්නවා කියලා. තේන්න? මේ දිව්‍යතල නිරේතුරුවම පටිච්ච සමුප්පන්නව සකස් වෙන්නා වූ උපතක ඵලයක් කියලා දකින්නේ නැහැ. ඒ දිව්‍යතල නිරේතුරුවම මගේ කරගෙන මුලාවටපත් වෙලා දිව්‍ය තල නිසා යා සක්කාය දිට්ඨිය ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර සටිපට්ඨාන ධර්මයන් නොවැඩෙන කෙනා නිරේතුරුවම මේ ලෝකපාලක දෙවියන් රැවටීමෙන් ගන්නවා කියනවා. ලෝකපාලක දෙවියන් කවුද? ලෝකපාලක දෙවියන් මේ සක්‍ර දෙවියන්, සතරවරම් දෙවියන්. එහෙම නැත්නම් අපිට මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දෙවිවරු ඉන්නවනේ. අපි හඳුන්වන කතරගම දෙවියෝ, සමන් දෙවියෝ, විභීෂණ දෙවියෝ මේ ආදී වශයෙන් ඉන්නේ. මේ දෙවියන් රැවටීමෙන් ගන්නවා කියනවා. මේ දෙවියන් නිත්‍යයි කියලා ගන්නවා කියනවා. මේ දෙවියන් තුල මම ඉන්නවා කියලා දකිනවා කියනවා. මා තුලේ දෙවියෝ ඉන්නවා කියලා දකිලා තිනවා. මගේ ආත්මයේ දෙවියන් තුල ඉන්නවා කියලා දකිනවා. ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකිනවා. නිරේතුරුව මේ දෙවියන් ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා කියනවා. දැන් අපි කොච්චරන දෙවියන්ට පින් දෙනවද කියලා බලමු. දෙවියන්ට පින් දෙන වෙලාවේ කොයිසම් දෙවියන් කෙරේ අපි උපාදානය නැති කරගන්නවා. තේන්න? සක්‍ර දෙවියන්ට පින් දීලා අපි හිතනවා සක්‍ර දෙවියන් තුල දැන් මම ඉන්නවා කියලා හිතනවා. සක්‍ර දෙවියන් දැන් මගේ ආත්මය තුල ඉන්නවායි කියලා දකිනවා. සතරවරම් දෙවියන් මගේ ආත්මය තුල ඉන්නවා, මා සතරවරම් දෙවියන්ගේ ආත්මය තුල ඉන්නවා කියලා දකිනවා. මේවා නිත්‍යයි, මේවා ස්ථිරයි කියලා දකිනවා. සක්‍රයා කියන්නේ පටිච්ච සමුප්පන්නව එතනින් චුත වෙන ජීවිතයක් කියලා දකින්නේ නැහැ. සතරවරම් දෙවියන් කියන්නේ කවදා හරි දවසක පින පිරිහිලා නැත්තම් උතුම් අධිගමයන් සාක්ෂාත් කරගෙන එතනින් චුත වෙලා එතනින් කවදා හරි සතර අපායකට නැත්තම් නිවන් මාර්ගයට යොමු වෙන පටිච්ච සමුප්පන්න උපතක් කියලා දකින්නේ නැහැ. සංසාරේ මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී මම සක්‍රියා වෙලා දහස් වතාවක් ඉඳලා තියෙනවා කියලා දකින්නේ. ඒ සක්‍ර ජීවිත අනිත්‍ය වුණා කියලා දකින්නේ නැහැ. සංසාරේ මම දසදහස් වතාවක් සතරවරම් දෙවියෝ වෙලා හිටියා. ඒ සතරවරම් දිව්‍ය ජීවිතයක් අනිත්‍ය වූ සංස්කාරයක් හේතුඵල ධර්මයක් කියලා දකින්නේ නැහැ. සංසාරේ මම මනුස්ස ලෝකෙ ඉපදුන වෙලාවේ මනුස්ස ලෝකයන්ට අධිග්‍රහිතව කතරගම දෙවියන්, සමන් දෙවියන්, විභීෂණ දෙවියන් වගේ ශාස්ත්‍රීය මනුස්සතල ආශ්‍රිත දිව්‍යවරු වෙලා හිටියා. ඒ දිව්‍ය ජීවිතයක් අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා දකින්නේ නැහැ. ඒ ලෝකපාලක දෙවියන් තුල මම ඉන්නවා කියලා දකිනවා. මමත් ලෝකපාලක දෙවියෙක් වෙනවා. මම සක්‍රියා වෙනවා. මම සතරවරම් දෙවිය වෙනවා. වෙලා මන් තෞදිසාව පාලනය කරනවා. මේ විදිහට නිරතුරුවම මේ ලෝකපාලක දෙවියන් නිරතුරුවම තුෂ්ණාවේ දැඩිභාවයෙන් ගන්නවා කියනවා. මමත් ඒ දැඩිභාවයෙන්. මුගාක් අය වර්තමානයේ
දෙවියන්ට පින් දෙන්න රුචිකරන ගොඩාක් අය නෝනා මේ දිව්‍යතලත් දෙවියනුත් රැවටීමෙන්මයි ගන්නේ. රැවටීමෙන් ගන්නේ. දිව්‍යතල තුල මම ඉන්නවා කියලා දකමින් පින්කම් කරමින් පින්කම් කරමින් තුසිතේ යාමයේ නිම්මාන් රතිය පරිනිම්මිත වසවත්වීම ප්‍රාර්ථනා කර. මේ දිව්‍යතලවල ඉන්න සෑම දෙවි කෙනෙක්ම කවදා හරි දවසක පටිච්ච සමුප්පන්නව එක්කෝ නිවන් මාර්ගයේ ඉදිරියට යනවා එක්කෝ සතරපායට වැටෙනවා එක්කෝ චුත වෙනවා කියන කාරණේ දකින්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයා සතර සරිපට්ඨාන ධර්මයන් නොවැඩීම නිසා බ්‍රහ්මයා මගේ කරලා ගන්නවා කියනවා. බ්‍රහ්ම ජීවිත. ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්මතල, අරූපාවචර බ්‍රහ්මතල, අනාගාමි බ්‍රහ්මතලවල ජීවත් වෙන මේ බ්‍රහ්මයා මගේ කර ගන්නවා කියනවා. ඒ බ්‍රහ්මයා නිත්‍යයි කියලා ගන්නවා කියනවා. ඒ බ්‍රහ්මයා තුල මම ඉන්නවා, මගේ ආත්මේ බ්‍රහ්මයා තුල තියෙනවා. ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකමින් මම ඊළඟ ජීවිතේ බ්‍රහ්මෙක් වෙනවා කියලා තෘෂ්ණාවෙන් එක්ක සමාධිය වඩනවා, එක්ක පින්කම් කරනවා, එක්ක මෛත්‍රී වඩනවා. කුමක් කරේද? බ්‍රහ්මයා කියන රූපය කෙරෙහි තියෙනව තෘෂ්ණාව. බ්‍රහ්මයා කියන අර්ථය කෙරෙහි තියෙනව තෘෂ්ණාව. එයා දකින්නේ නැහැ කවදා හරි දවසක මම මහා බ්‍රහ්මයා වුණත් සංස්කාරයෝ අනිත්‍යයි. ඒ බ්‍රහ්ම ජීවිතේනොත් මම චුත වෙනවා, අනිත්‍ය වෙනවා කියලා එයා දකින්නේ නැහැ. පටිච්ච සමුප්පන්නව නැවත උපතකට යනවා කියලා එයා දකින්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම මේ සතර සටිපට්ඨානයේ නොදැන්ම නිසාම සත්වයා බ්‍රහ්මයාගේ ජීවිතයත් මගේ කරගෙන බ්‍රහ්මයාව රැවටීමෙන්ම බ්‍රහ්මයාගේ ජීවිතත් මුලාවෙන්ම අරගන්නවා කියන්නේ. අරගෙන සමහරු ඉන්නවා එරමිනියා ගොතාගෙන පැය ගණන් භාවනා කරනවා. ධ්‍යාන සමාපත්තීන් වලට යනවා, පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට යනවා. මෛත්‍රී ධ්‍යාන සකස් කරගන්නවා. මේ ධ්‍යාන සකස් කරගන්න සෑම මොහොතක් පාසාම එයා උපාදානය කරගන්නේ මොකද්ද? බ්‍රහ්මතලය. එක රූපාවචර බ්‍රහ්මතලයක්, හතරවෙනි ධ්‍යානෙන් ඔබට හිත පිහිටවන කෙනා අරූපාවචර බ්‍රහ්මතලයක් ගැන හිතනවා. හිතලා සිහින මවනවා, මං බ්‍රහ්මතලයේ ඉපදෙනවා, බ්‍රහ්මතලයේ මේ විදිහට එරමිනිය ගොතාගෙන ඉන්නවා, මේ විදිහට මං කල්ප ගණන් භාවනා සුවයෙන් සමාධි සුවයෙන් ඉන්නවා කියලා දකිනවා. දවසක් මට මතකයි මං ආරණ්‍යක වැඩ ඉන්නකොට ස්වාමින්වහන්සේලා හතර නමක් හිටියා. එදා දානේ නැති දවසක්, දානේ නැති වුණාම ඒගොල්ලෝ සල්ලි එවනවා ආරණ්‍යට. එදාට ඉතින් අපි තමයි දානේ හදන්නේ. මං ඒ කාලේ සාමනීරේ, ඒ කාලේ ඉතින් මට ගොඩාක් වැඩ වැඩි. කපන්න තියෙන ඒවා, හොදන්න තියෙන ඒවා, ඔක්කොම හාල් මැස්ස ඔලු කඩන්න තියෙන ඔක්කොම මට තමයි පවරන්නේ. දැන් අපි දානේ හදලා දානේ වළඳද්දී නායක ස්වාමින්වහන්සේ එතන හිටිය වැඩ හිටියේ නායක ස්වාමින්වහන්සේ කියනවා, අනේ බලන්නකෝ අපි කොච්චර දුකක්ද විඳින්නේ. අපි දැන් දානේ උයන්න ඕනේ, දානේ හදන්න ඕනේ, ඔක්කොම කරගන්න ඕනේ. ඒ වගේ දර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයෝ කොයි සා සැපයක්ද විඳින්නේ. ඒ බ්‍රහ්මයාට උයන්න ඕනේ නැහැ, කන්න බොන්න ඕනේ නැහැ, ඒ බ්‍රහ්මයාට නාන්න කරන්න ඕනේ නැහැ. කොයි සා සැපයක්ද විඳින්නේ කියලා අර බ්‍රහ්ම සැපය කෙරෙහි තෘෂ්ණාවෙන් බැස ගන්නවා. ඒ බ්‍රහ්මයා තුල නিত্য වූ ස්ථිර වූ සැපයක් තියෙනවා කියලා දකිනවා. අනේ සැපය තුල මට බැස ගන්න නැත්තම් කියලා දකිනවා. ඒ සැපය නিত্যයි ස්ථිරයි කියලා දකිනවා. දැකලා යා බ්‍රහ්ම තලය, බ්‍රහ්ම ජීවිත රැවටීමෙන්ම ජීවිතයට එකතු කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් මගේ කරලා ගන්නවා කියන මේ සතර සටිපට්ඨාන ධර්මයන් නොදක්ම නිසාම සෝවාන් ඵලය මගේ කර ගන්නවා කියන තේන්න. සකෘදාගාමි ඵලය මගේ කර ගන්නවා කියන, අනාගාමි ඵලය මගේ කර ගන්නවා කියන, රහත් ඵලයත් මගේ කර ගන්නවා කියන. අරගෙන නිරේතුරුවම සෝවාන් වීම උදෙසා වෙහෙසෙන්නේ නිරේතුරු ආත්මීය දෘෂ්ටිය වැඩි කරගනිමින්. තේනවා? සක්කාය දිට්ඨිය වැඩි කරගනිමින් සෝවාන් ඵලය කරා ගමන් කරනවා. එයා දකිනවා මම මේ ලබන්නා වූ සෝවාන් ඵලය තුල මම ඉන්නවා කියලා දකිනවා. මගේ ආත්මය මේ සෝවාන් ඵලය තුල තියෙනවා කියලා දකිනවා. ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකිනවා. මම මැරෙන වෙලාවට මගේ චුති සිතත් එක්ක සෝවාන් ඵලය චුත වෙනවා කියලා එයා දකිනවා. නිරේතුරුවම නොනා සෝවාන් ඵලය වැරදි රැවටීමෙන්ම ජීවිතයට එකතු කර ගන්නවා. මුලාවෙන්ම ජීවිතයට එකතු කර ගන්නවා කියන්නේ. සකෘදාගාමි ඵලය මුලාවෙන්ම ජීවිතයට එකතු කර ගන්නවා කියන්නේ. මොකද වර්තමාන සමාජයේ බලවත් මාර්ගඵල උම්මාදයක් ඇති වෙලා තියෙනවා. ඒ මාර්ගඵල උම්මාදය ඇති උනේ කුමක් නිසාද? සත්වයා මිනිසයා සතර සටිපට්ඨාණයෙන් බැහැර වෙලා නිරේතුරුවම මිච්ඡා මාර්ග තුල ගමන් කරලා අන්තවාදීව ඉස්සරහට ගිහිල්ලා නෝනා
අන්න සෝවාන් ඵලය මුලාවෙන් ගන්න. මම සෝවාන් වුණා කියලා එයා නෝනා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන තැන්ට අද සමාජය පත් වෙලා තියෙනවා. ඇයි සෝවාන් ඵලය සක්කාය දිට්ඨියෙන් ගන්න. එනිසා නිරතුරුවම මේ සතර සතිපට්ඨානයන් නොවැඩීම නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේ පංච උපාදානස්කන්ධය කෙරේ තින තෘෂ්ණාවේ දැඩිභාවය නිසාම නෝනා සෝවාන් ඵලය තුල මම ඉන්නවා කියලා ගන්නවා. සකෘදාගාමි ඵලය තුල මම ඉන්නවා කියලා ගන්නවා. අනාගාමි ඵලය තුල මම ඉන්නවායි කියලා ගන්නවා. රහත් ඵලය තුල මම ඉන්නවායි කියලා ගන්නවා. ඒ රහත් ඵලය තුල මගේ ආත්මය තියෙනවා, ඒ ආත්මය මා තුල ඉතිනවායි කියලා දකිනවා. මම කවදා හරි මැරෙන වෙලාවට මගේ රහත් විඥාණය මෙතනින් පිට වෙනවායි කියලා දකිනවා. දැකලා නිරේතුර නොනා අධිගමයන්යා සක්කාය දිට්ඨියෙන් මමත්වේ දැඩිභාවෙන් ගන්නවා කියලා. ඒ අරගෙන නිරේතුරුවම අධිගමයන් නිසාම බලවත් වූ ලෝභ දේශ මෝහයන් ඇති කරගන්නවා වගේම ඒ ලෝභ දේශ මෝහයන් හේතු කරගෙන බලවත් ශාසනික පරිහානියන් කරා ශාසනය අරගෙන යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මුලාවෙන්මයි දකින්නේ. දැන් වර්තමාන සමාජයේක බලවත් ආකාරයෙන් තියෙනවා. සතියෙන් සෝවාන් වෙන්න යන. සති දෙකෙන් සෝවාන් වෙන්න යන. මෙච්චර ගානක් දීලා පාඨමාලා තියෙනවා සෝවාන් වෙන්න කියලා. මේ සෑම තැනකදිම නොනා සෝවාන් ඵලය නිරතුරුව මේගොල්ලෝ රැවටීමේ ගන්නවා. හේතුඵල ධර්මයන්ට අදාළව ගන්නෙ නැහැ. ඒ වගේම ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයා සතර සරිපට්ඨාන ධර්මයන් නොවැඩීම නිසා, මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය නොදැකීම නිසා එයා නිවනත් මගේ කරගන්නවා කියලා. නිවනත් මගේ කරගන්න. නිවන තුල මම ඉන්නවා කියලා දකිනවා. නිවන තුල මගේ ආත්මය තියෙනවා කියලා දකිනවා. ඒ ආත්මය තුල මම ඉන්නවායි කියලා දකිනවා. නිරේතුරුවම මම මැරෙන වෙලාවේ මගේ නිවනේ ආත්මය මෙතනින් පිට වෙනවායි කියලා දකිනවා කියනවා. දැන් සමහරු කියනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවුරුදු 5000ක් ගිය තැනදී රුවන්වැලි මහා සෑයෙන් ධාතු පරිනිර්වාණය වෙලා මතු වෙලා පිරිනිවි යනවා කියලා ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියා. බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයක පැහැදිලිව කියනවා මේ මම පිරිනිවන් පෑවාට පස්සේ මේ ලෝක ධාතුවේ කිසිම සත්වේකුට නැවත බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න බැහැ කියලා. බොහොම පැහැදිලිව කියලා දීද්දී බුදුරජාණන් වහන්සේගේ නිවීම පිරිනිවීමත් ආත්මීය දෘෂ්ටියෙන් ගන්න. තේන්න. ආයිමත් පිරිනිවි ගිය බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනවායි කියලා ආත්මීය දෘෂ්ටියෙන් ගන්න. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පාල ඉවරයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ආයිමත් මතු වෙනවා කියලා සමහර ස්වාමින් වහන්සේලා දේශනා කරන මං අහලා තියෙනවා. තේන. ඒ කියන්නේ නිවන තුලත් සත්‍යෙක් පුද්ගලයෙක් දකිනවා. නිවන තුලත් ආත්මීය භාවයක් දකිනවා. නිවන තුලත් කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉන්නවා කියලා දකිනවා. නිවන තුලත් බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා දකිනවා. නිවන තුල ආත්මීය වශයෙන් ඉඳලා කවදා හරි ආත්මය චුත වෙලා ඔන්න ධාතු පරිනිර්වාණයදී මතුවෙනව නැත්තම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආයිමත් මතුවෙනවා කියලා සක්කාය දිට්ඨියෙන්ම රැවටීමෙන්ම නිවනත් ගන්න. තේන්න.